මේක මේක එක එකනා එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අපි මාර්තු මාසයේ මේ රෝගය ගැන කතා කරා මාර්තු මාසයේ ඒ වුණාට අපි කවුරුත් දන්නවා මහා ලොකු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ නැහැ. ඔක්තෝබර් මාසේ තමයි අපිට ඇත්තටම රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තේ. එතකොට පළවෙනියටම මාර්තු මාසේ රැල්ලක් තිබ්බද නැද්ද කියන එක කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ වෙලාවේ හැමෝටම ලොකු උනන්දුවක් තිබුණා මේ ගැන කතා කරන්න, ලොකු ක්‍රියාමාර්ග ගැනුණා. ඒ නිසා ඒකේ වෙච්ච සිදුවීම් ඉතාමත් දැඩි ලෙස ඉස්මතු වුණා. ඒ නිසා අපි ඒකට පළමුවෙන් රැල්ල කිව්වා. ඒ වගේම නැවත මේ තත්ත්වය සමනය වෙමින් ගිහිල්ලා ඔක්තෝබර් මාසේ ආයෙ රෝගීන් මතුවෙනකොට දෙවන රැල්ල කියලා කිව්වා. සමහර කෙනෙක් කිව්වා නෑ එහෙම නෙවෙයි ඇත්තටම රැල්ලක් හැටියට ආවේ ඔක්තෝබර් මාසෙ කියලා. එහෙම වුණොත් ඒ ගැන සලකලා බැලුවොත් අපි දන්නවා ඒ රැල්ල වැඩි වෙලා ගිහිල්ලා අප්‍රේල් මාසෙ වෙනකොට අඩු වුණා. නමුත් අවුරුද්දෙන් පස්සේ ආයෙ වැඩි වුණා. අන්න ඒකට දැන් තුන්වෙනි රැල්ල කියලා කියනවා. මේකේ අපිට ඉලක්කමකින් එහෙමත් නැත්නම් තැනකින් වෙන් කරලා මේ රැල්ල කොයි පළවෙනි රැල්ලද දෙවෙනි රැල්ලද කි තුන්වෙනි රැල්ලද කියලා කියන්න අමාරුයි. නමුත් මේකට ඉලක්කමක් දෙනවාට වඩා අපි බලන්න ඕන මොනම ආකාරයකින් හෝ තවත් රැල්ලක් එන එක නවත්තන එකයි. ඒ සඳහා අවශ්‍ය සහය සියලු දෙනාගින්ම ලැබෙනවා නම් මම හිතනවා මේ රැල්ල අපිට අවසන් කරලා තවත් දෙවෙනි හෝ තුන්වෙනි හෝ හතරවෙනි රැල්ලක් එන එක නවත්තන්න කටයුතු කිරීමයි මම හිතනවා වැදගත්. මිය යාමට හේතුන් පිළිබඳව දැනට අපිට මේ විශ්ලේෂණයක් කරගෙන යනවා. අපි හිතනවා ඉදිරි දින කීපය තුළ ඒ පිළිබඳව කරන අද විශ්ලේෂණයේ තොරතුරු මගින්ම අපි ඒ තොරතුරු ටික ඉදිරිපත් කරන්නම්. මොකද දැන් මේ අවස්ථාවේ අපේ බැලූ බැල්මට පේන තොරතුරුත් ඒ දැඩි විශ්ලේෂණයෙන් පස්සේ ලැබෙන තොරතුරුත් අතර පරස්පරයක් එන්න ඉඩ තියෙනවා. දවස් දිනයක් දෙකක් දෙන්න අපි ඉදිරියේදී ඒ විශ්ලේෂණයේ තොරතුරුම ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න. ඒ පුද්ගලයාගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්ති ක්‍රියාවලිය නිසා අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ එන්නත විනාශ කරලා දාන්න. ඒ නිසා ඒ පුද්ගලයාගේට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිශක්තියක් ගොඩනැගින්නේ නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයා අපේ නිරෝගී පුද්ගලයව ගණනාවකට සමහර විට අර කියන විදිහට ඒකරාශී වෙලා හිටියොත් එතනින් ලෙඩේ බෝ කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් මොනම හේතුවක් නිසා හරි අපි සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන් වාර්තාගෙන යෑම තමයි වැදගත් වෙන්නේ. මේ එන්නත රෝගී අවස්ථාවේ ලබා දීමෙන් වෙන්න පුළුවන් බරපතලම තත්ත්වය කියන්නේ අර විදිහේ ඒකේ ඵලදායීතාවයක් ඇති නොවීමයි. ඉතින් ඒ නිසා අපිට ඒ තත්ත්වය මගහරවාගෙන, ඒ කියන්නේ ඒ පුද්ගලයා හිතනවා මට එන්නත ලබා දුන්නා මට ප්‍රතිශක්තියක් ගොඩ නැගුණායි කියලා. නමුත් ඒක ඒ මොහොතේ සිදුවෙන්නේ නැති නිසා තමයි සනීප වෙලා සාමාන්‍යයෙන් අපි කියන්නේ සම්පූර්ණයෙන් සනීප වුණාට පස්සේ සති දෙකකින් විතර පස්සේ අපිට ඒ අර ප්‍රබල ප්‍රතිදේහ විනාශ වෙලා ගිහිල්ලා තියුණාට පස්සේ අපිට මේ එන්නත ලබා ගන්න පුළුවන්. නිසි ක්‍රමවේදයකට හදලා තමා මේක ක්‍රියාත්මක කරන්නේ. නමුත් සමහර ස්ථානවල සමහර ප්‍රදේශවල මේ සඳහා ගැටලු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒත් ඒ ස්ථානවලට අපි ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා ඒවා නිවැරදි කරගෙන යනවා. ඒ මිසක් සාමාන්‍යයෙන් පොදුවේ අපි දන්නවා මේ අපිට ඔය ඒ කියන්නේ ඔය අවුල් සහගත තියෙන තැන් ගැන හුඟක් ප්‍රවෘත්ති වලින් සහ අනිකුත් ඒවායින් ලැබුණට මේ මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඒවෙන් අපිට එහෙම ප්‍රශ්න මතුවෙලා නැහැ. සමහර විවිධ ඒ ප්‍රාදේශීය වශයෙන් ඇතිවන්නා වූ හේතු සාධක මත සමහර වෙලාවල් වලට ඔය අවුල් සහගත වෙනවා. අපි ඒ ගැන දැනගත් වහාම ඒවා නිවැරදි කරන්න කටයුතු අපි එන්නත් ලබා දීලා ඒ කටයුත්ත කරනවා. මේ ඔය කියන විදිහේ ගැටලුවක් මතුවෙලා තියෙනවා නම් ඉදිරියේදී ඒක මොකද අපිට දැන් මේ මොහොතේ අපි දන්නේ නැහැ මොකක් හේතුවක් නිසාද ඒ එවැනි තත්ත්වයක් ඇති වුණේ. ඒක එතෙන්ද විශේෂ වූ සිද්ධියක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත්ත තීරණයක ප්‍රතිඵලයක්ද කියලා මම දන්නේ නැහැ. මට තැන සහ ස්ථානය ඔබ මේ රැස්වීමෙන් පස්සේ දෙන්න. අපි ඒකට එවැනි දෙයක් මින් ඉදිරියට වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැති වෙන්න අපි කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් ඒක තමයි කරන්නේ. වෙලා තියෙන්නේ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේක කළ යුතු දෙයක්. මොකද මේක ප්‍රතික්‍රියා එන්න පුළුවන් අදිසි ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය කරන පහසුකම් තියෙන්න ඕනේ. ඒ සියල්ල සංවිධානය කරගෙන තමයි සෞඛ්‍ය අධිකාරී කෙනෙක් ඒ ප්‍රදේශවල ඒ කටයුත්ත කරන්නේ. ඉතින් ඒක අර
දැනට තියෙන මූලික ප්‍රශ්නේ වෙන එන්නත් තොගවල තියෙන සීමා සහිත භාවය නිසා තමයි මේක යම් යම් ස්ථානවලට සීමා වෙලා තියෙන්නේ ඉදිරියේදී අතිතරන් තොග ලැබුණොත් මම හිතනවා දවස් දෙකක් ඇතුළත පළාතක්ම ආවරණය කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය අපේ තියෙන අතිතල පහසුකම් වලට ඒ පහසුකම තියෙනවා Breaking Dr. Okay.